බොව් එහෙමත් පුළුවන් මේම අන්නෙ එකතමයි තරම් ගරන්නු දැන් ඉන්ද්‍රී ධර්මයන්ගේ නාත්්‍යයක්ත්තියෙනවානි ශ්‍රද්ධ වේරය සටිසමාධ ප්‍රඥා. එකොට මෙන්නම මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ නානත්තයේ මත හැමෝට එක දෙයක් හරිියන්නේ හැමෝටම එක ක්‍රමේ දෙයක් හරියන්නේ නෑ දැන් අපි දන්වනි දැන් එකම ලෙඩක් තියන පොඩිළමයක න්න වැඩිහිටියකි න්නවා. දැන් මේ දෙන්නාටම බෙහෙත් දෙෙනකොට සමහල්ලාට පොඩිළමයට දෙන බෙහෙස්වලින් ොඩිල ෑට දෙන බෙත්වල යම්කිසි මාත්‍රය අඩුකමක් තියෙන. ඒවගේ සමහර බෙත්වර පොඩි පුඩාදරට ොදනන්න තුල කො යක රොුතු ද ැතිවන්න පුුවන් හන අ දන්න ෙත් මතාව පුඩායක් වන්න පුළල නමුත් වැඩි හිටියට ඉටඩා ලොකු මාත්‍රාව බෙහෙත්දෙන ඒ වගේම තව පොඩිදරුවට දරාගන්න බැරි නිසා නොදීපු බෙත්වර්ගත්ය පුලන් ඒවත්තර වැඩිහිට දෙෙනවා. එතොට ලෙඩ එකම වනාට බෙහෙත දෙනවිදිහ යම්යම් ආකාරවල වෙනස්කන් තියෙනවා ඉති එහෙම සාමානයකකායක රෝගය වගේ මෙහෙන මේ චෛතසික රෝගේයේදත්. එහෙම හැමෝටම එක විදිහයට එ ිහෙත හරියන්නේ දැන් ඔය සිත මම නොවී සිත මගේ නොවී විතර්ක ගේ ම නොවේ විතර්ක මගේ නොවේ අධති වශන් නුවනින් දකින්නට පුළුවන් ප්‍රඥාවෙන් විදර්ශනා ඥානයට අනුකූල. එතක දැකෙනෙක් එහම බැලුවත් විදර්සනා ඥානයේ වැඩින් නැත්තම් විදසන ඥානය වෙල්ල නැත්තම් ඒ කියන කමස්ථානි හරියන්නෑයට. නොකදයක් ඔච්චටර සිත ම නවේ මගේ නවේ කියල්ලා දැකත් එක පඩෙ සම්පන්නව නිවේනන් දකි. ද පතිි සම්පානව දකිින් හැම තිස්සම දැන් අවිජාපච්චා සංකාර සංකාරපච්චා විඤ්ඥාන එනම් ඔය හටගන්නාව සෑම රාගදේශ ොහ සිදත් හතමයි ජාවන සිටකයන් චිත්ත වටියක ජාවන කියල කියයන් උන්නවේ රගදේස හොසිදත්වලට වෙන අමුතු සිතක් නවේ හැම තිස්සම සංකාරපච්චා විඥානන් කියල උදාවන හැම ක්ම ජවන සිතා ඒව තමයි චිත්තවිේදියක පොත්තපනයෙන් පසේ තියනෙන ජවන හත කියලකයන් එෙනම් ඔන්නේ සිත් ඒ පලවසෙන් සකස්්‍යන කාරෙන් වුවනින් දහිින්දුව. එහනම් අවි්‍යා ප්‍රත්්‍යයෙන් තමයි ඔය සිත් හටගත්ති. අවිජ්‍යාව ගන සත්්‍යේ පුද්ගලය කාත්මයක් නොවී අවිද්‍යාව ගැන ධර්මයක්. අවිජ්‍යා ප්‍රත්ති්‍යයෙන් උපදදින සංකාර ධම්ම නියාමය අ තියනෙන කම්ම නියාමය තියන බීජ නයාමය තියවා පතුජනයාමය උතු නයාමයක් තියන. නියාම ධර්මටිකත් තියෙනු දෙල්ගහකින් කවදාවත් පොස්ගක් හටගන්නේ වීගහකින් පොල්ගහ කටගන්නේ ගොයංගහකින් කවදාවත් පොල්ගහ කටගන්න න්නෑ ගොයංගහකින් බිහි කරන්නේ ගොයංගක්ම සකස් කරඩ වශ කන ශක්තිය. පොල්ගාකින් ජනතකරනන්නේ පොල්ගාක්ම ි කරඩ වශ ශක්තිය. ඒවගේ ධර්මයකින් අන්කිසිවක් भිවනි නෑ ධර්මයකින් සත්‍යය පුද්ල කාත්මයක් ජනිතවන් නෑ ධර්මයකින් සමුදවෙෙනනි ධර්මයක්මයි. එකතැ ධර්ම යාම කිව්. එනං අවි්‍යාගෙන ධර්මයක් එනම් අවිජ්‍යාපච්චා සංකාරखයන් අවිජාපත්තයෙන් උදාන සංකාරයන ධර්මයක් සමුදය ධර්මක්කම. එ අ ද්‍යා සත්්‍යය පුද්ගල කාත්ම වස ගත නොහැකි. එහන සංකාරත් සතයේ පුද්ගලේ කාාත්මයක් කොසිෙන් ගත නොහැකි. එහම් ඒ දෙකම ධර්ම එහ සංකාර ප්‍රතියෙන් උපතිනව සංකාරපච්ා විඤාන. වි්ඥාන ඇේ හෙනම් ධර්මයක්මයි. සමුදේ ධර්මයක්. එන විඤ්ඥානත් විඤ්ඥානත් ගන්න බැහැ සත්්‍යේ පුද්ගලේ කාාත්මයක් වසේ මහද ඤ්ා කියන්නෙ සමුද ධර්ම වි්‍යාන ප්‍රතිය උපතින නරු ප හෙ ඒවා ධර්ම නමරප ප්‍රත්තිය උපතින සලා නිව ධර්මවිදයට. මෙම දස කේවලස්ස දුක්කාන්ද සමුතිය ෝතිිකෙන තැන දක්වාම බලාගෙන ගිහාම් පේනි ධර්මකොඩා දම්මෝ ධම්මේ අබිසන්දේන්ති ධර්මයම ධර්මය පවත්තාගෙන යනවා අන්නෙමිකා පේ ධර්මයම ධර්මය පුරුවනවා ඉතින් සමුදය ධර්ම වි සමුතිය ධර්ම පවත්වාගෙන යනවා එන විඤ්ඥාණී ගැන සමුතිය ධර්මය අනිත්ත්‍ය ධර්මය දුක්ක ධර්මය අනාන්ත ධර්මය කසු ධර්මය එනම් විං්ඥානය මේ හිත ම කියනෙ කොහොම. ංකාර ප්‍රත්වය විඥ්‍යා හටගත්තු එන අපි 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 පහෙවානි දැන්හෙනන අවිච්‍යා පත්යෙන් දංකාර හටකත සංකාරපත්තියෙන් විඥ්‍යා හටගත්ත. ඒහනම් ඒ විඤ්‍යාන සිත මම කියන්නේ කොමද සිත මගේ කියනෙකොහොමද එඩස්සේ සිතේ හැටගන්නා වූ විතර්ක කියනෙමුණද චෛතිසික තුළින් ඇති කරන මනසිකාර අදහස් ඇති කරන එකක ජාතියවා විතර්ක කාමාදහස් ව්‍යාපාද අදහස් විහිංසා දහස් ඒවත් ඔක්ොම චෛතිසික මගින් ගොඩනගන්නේ එහනම් චෛතිසිකයි චිත්තයි දෙකම ම කියලා මගේ කියලා ගණ්ඩ බෑ පරමාත ධර්ම හතරත්වයනව රූප චෛතසික චිත්තන නිබ්ාන කියලා. එතනින් රූප චෛතසික චිත්ත කියන තුනම සංකත ධර්ම සංකත සයාල් අනිච්චයි දුක්ය අනත්තයි. සංකත සයාල පටිසම් පන්නයි. එනගේ කිසිතු සංකතයක් මම කියලා මගේ කිය ගත්න හැකි බව ප්‍රඥාවෙන් දකිින්දෝ. නැතුූ ප්‍රඥාාවෙන් දකි නැතුව මෙම මගේ නෙවේ ම මගේ නවේ මනොුවකකි හිටියට හරිියන්න. ප්‍රඥාවෙන් දකින්න කියලයි මේ කියන්නේ. ප්‍රඥාවෙන් මිනිහි කරන්න කියලයි මේ කියන්නේ. එම් සිත ම නොවේ මගේ නොවයි කියනෙ එක ප්‍රඥාවට අවබෝධවෙන්න ඕන කාරණාවක්කයක. ඒය අනුසාරෙන් තමයි චිින්තනය හැඩික හිදවන අන්න එතකොට සිිතේ හැටගන්නා වූඒ විතර්කඔලට කලබල වඩ අවශ්‍යනය දැන් මිඩිසල ප්‍රසි ීපතනෙක් කිහිපාකාරකින් අහල තියෙනවා. මිඩිසල්ල අප පවත් මහත්මෙ එක්ත රවයිදතුමෙක් පය ප්‍රශ්නය මහනවා හාමුදුරුවණනි මෙන්න මෙහෙමයි දැන් ඔය ප්‍රශ්නම වෙන විදිහ ැන් තු හන්‍යමකක්ද හාමුදුරුවණේ මෙහෙමයි මේ මට හොඳ ධර්මාමබෝධයක් යෙන කියෙන මට වැටහෙනවා. ඒ කියන සියලුම දම්කාරණ ආකාරෙන්ම අවබෝධ වෙනවා. හැබැයි ඒත් මෙච්චර ධර්මාබෝධ තිවිලත් මටම මේ තාමී හිතේ ප්‍රාගේදේසිී හටකන්න ඇැම අවස්ථාවල මටම මේ හිත පාලනි කරගන්න පෙරවයන්වන්නේ මගේ හිතමන්න මෙහෙම හෙම සොබයාය හට ගන්නුවන යනද වසිෙන් කම්පාට පත්වෙලා. අන්න හොගේ මුලාාව මොකක්ද හොගේ මුලාාව සිතමාගේ සිත මම විධර්ක මගේ කියලා ගත්ත ඒකදැම ුද සිගහලෙන් කියැ හැමදතිස්සෙම. සිතේ සවහ ඕෝක තමා සිතේ හැම තිස්සම එක්කො රාග දේශ මූහ චේතනා හට ගන්න හැමති ඉස්සෙම ඉති රාගදේ ස මහෝ චේතනාව වලින් තමයි අර විතර්ග සකස් කරන්නේ මොනවර කාම විතර්ක ව්‍යාපාද විතර්ගක හිසා විතර්ක. එතකොට අර රාගතේ ස මහෝ චෛතසිකොලක් යතුවත් තමයි මේ විතර්ක කිය චෛතසිකොලින් උදාකරන අදහස්. ඉතින් එහෙම නම් ඒ සිත ඒ විතර්ක මම කියලා මගේ කියල ගන්න අවිශ්‍යාව නිසාේ. දැම් බලන්නක පංචු පානස්කන් දෙේම අප අනි්චයි කියල දකිනවානි රූපය අනි්චයි වේදනා නි්චායි සංාාව නිච්චයි සතහා රනිචයි වි්‍යා ච්චයියේල නම තමි භාවිතේද තනවා මේ හිත මගේ කියලා. එකොට දැන් අපි මොකත් දෙකට දැක්ක ධර්මය. අන ධර්මින් නුවෙන්ින් දකිින් දඕනකිවේයි හැඟීමෙන්වේ ධර්මය දකිින් දනු. දැන්හේන මේ පචු පානන්කන්දේ අනිචයි දුක් යනත් ඇසබයි කියල කිනවාන. ඒහනම් ඔබ. ෝක කරන්නේ කුමක් සම්බන්ධයද රූපය සම්බන්ධයෙන්ද වේතනාව සම්බන්ධයෙන්ද සඥාව සම්බන්ධයෙන්ද සංකාර සම්බන්ධයෙන්ද පවිඤ්ඥාන සම්බන්ධයද අන්න දැක් අත. දැන් ඒ පහෙන් එකක් හරි නිසා ශෝකත කරන්න සිද් වෙනවනා. එකඇන්නේ පහන් එකක් ගැන හරි ඒ චන්දරාගේ බලවත් කියන එක. පහමගෙන චන්දරගේ බලවත්නම් ඉතින් තැන් සක්කා ජීතය දුරුණා සුවන් පලලාවිය වුණත් සක්කාය සංඥාවතියනවන එක මේ රූපයේ මමය කියෙන සංඥාවතියන? රූපය මය මේ වේදනාව මමය මේ සංඥාව මමේ මේ සංකාරර් මය විඤාන මයකන සංඥාවතියන වකම චිත්තේ තියෙන දැනීම තියනවා හැඟීමයි දැනීමයි. ඔයි දෙෙට්ටි විපල්ලාසිකයන්නේ දෘ්තිය දැක්ම විපල්ලාසය විපරීතය සං සංඥාවිප පල්ලාේ ගැන හැඟීමේ විපරීතය චිත්තේ පල්ලාසිකැන දැනීමේ විපරීතය. එකැන්නේ විපරීත දැක්මක් විපරීත හැඟීමක් හවිපරීත දැනීම ඔන්න එතුන තමයි ධර්මාබෝධයෙන් දුරුවන්නේ ස්සලම රුවන්නේ දෘෂ්ටියය දැක්ම නමුත් එතනින් එහැපැත්තට සෝ අනාගාමි පලට පත්වෙනකං හැඟීමේ විපීතියත් පවතින සංඥයි පල්ලාස එතනින් එහපතරට දැනීම විපරිීති තියෙන චිත්තව පල්ලාස. එනිසා නුවනින් දකිින් දෝනම සිතේ හැගන්න විර්ක මගේ මම කියල ගන්නෙ පහම ගත් හම තවබාසානයට පත්වයෙන් අනතුකට ප කල්පන කරනවා මෙචරත් ැහම චරත්මට අවෝධයක් තින අනි බලන්ඩු ගේත්ම හිත මේේ අන මේ බලන්නකු මෙහමට වහිත නො යහිම කියල අන බල ගත් කොච්චර නෑ කියල කිවවත් සිත මමය විතාර්ක මගේ කිය අවසානි ගත්තා. ඉරි එහම නොගෙනනින්ට ගැන සිතේ රාග දේ මුහ ඇත්වන එක තමයි ක්‍රමය එකගැන ඒ එක ැවිල සමයි එකත අවිජ්‍යාපජය සංකාර පටි සවපා දෙයකිව ඉතින් සිත ාගේ දේ මුහ ඇතිවන ඇත පරහත්ති දැක් එ රාගේ දේ මුහ ඇතිවනෙක් ගැ කලබලට විඩවශ්‍යනය අපි බලන්ඩ වන කලබල නුී ඇයි මේ රාගේ දේ මමුහේ හටගන්නේ ඇයි මේ කාම විතාර්ක හටගන්නේ ව්‍යා විතරක හටගන්නේ ඇයිම විහිංසාවිතාරක හට ගන මොක් හේතුවෙන්ද මොකක් ප්‍රත්වයෙන් දන්නෙතකට දකින් දෝන ඔබ මේ කාම්‍යස්වාදී සැපයි කියනඒ මුලාව තියන නිසා එහෙමවෙන්න තාම් අයජාපච්චා සංකාරා කියය එගේ මුලාවනැතිකර ගණඩයි උත්සාහගන්ද එමනැතුව මුලාවේ එහෙම්ම තියාගෙන ඒ මොහොතේද ඇතිවන කාමවිතර්ක ව්‍යාද විතර්ක හිසා විතර්ර ඇතිකරන්න ට රන්නේ ලෙඩේ එහෙමතියාගෙන අතිසාර හෙමතියාගෙන මුඩක් ගැහවඩ ෙඩේ හොඳේවාවද බඩාය කර අතර වෙනවාද අන්නෙකටම සුද සිංලින් හැම ෑම කියන් අතිසාරයටට මමුට හැන කිය හැම දෑම කියන්නේ එක තමයි. ගොඩක් අයි උත්සාහ කරන්නේ මුලාාව එහෙම තියෙද්දී. අවි්‍යාව එහෙම තියෙද්ද සෂනාව එහෙම තියෙද්ද රාගේදේසේ මුහේ දුරුරකන් එහමවෙන්නේ නෑ එක. මුල නසන් හැමතිස්සේම අවිජ්‍යාාව දුරු කරකන්න්න. අවි්‍යාව දුරකරනකොට කාම විතර්ක ව්‍යපාධ විතාර්ක විහිංසා විතර්ක හට ගන්නව ක්‍රියාවලිය දුරුවෙලයා මුල්ල නමින් ඕනටයුතු කරන්න ඒ මු ල නමින් කටියුතු කරද්දි ඒ ාගේ දේශේ මූ හිතය ඇතිවුණනා කියලා කලබල වඩ වශනෑ. ඒ ඒ රාගේදේ මහේ අම්කිසා ආකාරෙකින් චිත්ත පීඩාව ඇතිකරන්න පුළුව හැබැයි ඒ මම කියලා මගේ කියලා ගත්තුත් තමයි පිඩාවටපු ගොදුරුවවෙන්නේ. එනම් ඔබ කරන්්ඩෝන මේකයි. ඒ රාගේදේ මහ ඇතිවෙනක ඔබ දකිින් දෝන තාම් මේ හේතුව තියෙන් නිසානිමේ පලේ ලැබින්. තාම මේ දටි තියන් නිසානිම ගෙනිය විල එන වහම දරටිකයින්තුලදා. ඒකයි කරන්න ඕන? හම ැතුව ඒ අනි ට තාම රගගේ ඇතිවවාන කාමවිතාර් ඇතිවරවා යා විතාර ඇතිවනවානි හිසා විතර් ඇතිවන කිය හිතක නෙවයි. හෙමනම් දැන් අන්නේ එකයි. එහෙමනම් අන්න ඒ මටමින් දකින්න පුලුවන් එක තමයිකිවේ සිත මම නොය විර් මගේ නොවේ කියල හනක් ඒමටමින් ප්‍රඥාවන් දකින්න පුළුවන් පටිසාහපාදත අනුව එහන ඔන්වේ ප්‍රශ්නය දුරුවවෙලා යනව ටිටක ොම ො විතාර්ක දරුවවෙලයනවා. ඒ ක්‍රමයේ දෙයක්. එහෙම දකිට යම්කිසි ්‍රඥාව බලවත්ය ඕු ප්‍රශඥා ඉද්‍රී බලවත්යෙන් දඕන. ඇට තමයාට ඒ විදර්ශනා ක්‍රමයට ඒ අනතුරෙන් නිදහසන්න පුලුවන්කම ලැබේ. ත්‍රමය අත්යෙන සමත ක්‍රමයට. අි නොක ප්‍රඥා දුරුවලයි සමාධීද්‍රී බලවත් අ්‍යයාට තියෙන තාවක්‍රමයක් ඒන ගයාමකත කරන හැම තිස්සම ඒ ව්‍යාපාද විර්ක ඇතිවුන හිතේක සසිධන කර පුලුව ක්‍රමයක් තියෙන. ඒ තමයි හැම තිස්සම මෛත්‍ර යානිස මිනිහහි කරමින් ඉන්දෝන. අන තියන මෙත්තානි සංස කියල සූත්‍රයක් මෛත්‍ර ආනිසංසේ කොල් හක්තියෙන. මෙත්වඩන්නාට මේ ලෝකයාටම මෙත්වඩන්නාට මෛත්‍රයකිවේමත්‍රත්වය පතුරුවන්නට දැන් අපි සතුරෙද්දැක් හම අපට ඇතිවෙනවානි ගැටීම ඇැ මිතුරෙද්දැක් හම අපිට ඇතිවෙනවානි ඕහ කෙර යම්කිසි ආකාරයක ඇල්මක් එතකට ැන් බයයක් ඇතිවන්නේ නි ිතුරෙදැක්ට සතුරෙද්දක් හම බය ඇතිවන්නේ ඒම දැන් අපිට හැම තිස්ේ දැන් අපේ ගෙදර හරි සාමාජක කින්නව නම් ඒ පුද්ලලා දකිනට හැම තිස්සමවිතේ ගැටීමක් ඇතිවෙනවා. තේරුම පුද්ගලය සම්බන්ධ සතුරු ආකල්පයක් තමන්තුලතින් ඒක එහෙම්වෙන් ඒක විල්ල දිින්දිට මටිකංඥායුපත වාසයකරුණනිසායිගන හැමතිස්සම නිසුන් සිරිරත්තින්න හෙම තැන් ඒයි සිත පිළිබඳ අවබෝධ කරන්න හැම තිස්සම මොන වැඩේ කර දැම් මිදුලතුගෑවත් වලන් හේතුවත් ප්‍රදි හේතුත් ගෙදර දොරරි වැඩ කලත් හැමස්සම කල්පාන ොන කරුම අත්දම මේක මට මේ විිින්න්න වෙලා යනෙ මො කොත හොර වැඩන්නන්නේ මටම ැු හන් වෙලාතියෙන්නේ ගොච්චරම ගොචරදරන සැලුවත් අටන්නේ මට පුදුම ආකාර හරි හැරයක් දෙන්නේ අනදසි මෙ හැම තිස්සේ හිතන ම මෙහම කරා රෙම කරයට මට මෙහෙම කරන්න රේම කරන්න ඕකම හිතන් හමතිස්සම. මෙකටිකන පටික සංඥා කියලා. ගැටීමේ සඥා පටික සංඥා යුක්ත වාස කරන හැම තිස්සෙම. මොනවාරි හැමෙකම ැමති කියන්න පොඩ්ඩක් හැම එෙන්න බ හමෙමයි දක්ු දක් කියීම ැන් අවවාරයක් කරුණ දෙනකක් න මිකයන්. අඩ සතුරු ආකල්පි. කියනව සාමාන්‍ය සිංහලින් අර කියන කියවනක් තියනවා මේ මේ ක ඔන්නෑ එකක ජාතියේ තියනවා දැන්ගේ පටික සං්ඥාව සම්බන්ධයෙන් දැන් ගෙදරමින්න සාමාජිකයෙක් සම්බන්ධෙන් ඇතිකරගෙන තින ආකල්පයක් සතුරු ආකල්පයක් ඒ සතුරු ආකල්පයමට පිටතාාගෙන සතුරු සංකල්පනා එකද ව්‍යාපාද විතරක කිවූ මෙන්න විතාර්කය පිහිටාගෙන හැමතිස්ෙම කල්පනා කරන දේටත් කල්පනකන වටත් කල්පනකරන රැට කල්පනකට බලන ොටාක් බේ ස බද ැමේලා සිත ොහෙදයන කියලා දොසක් හොයාගෙන දොසක් පොයාගෙන ොසක් ොයාගෙන විදියටට අට පටික සංඥාව මතු කරගන්න හැමතිසේ. මොක දේසිෙෙන් ඒ අවශ කරන සංකාරපුටනකන් කර්මශක්ති ජන්ත කරගන්න එහනම් මෙන්න මේ ක්‍රියාවලි නතර කරගන්න පුළුවන් අපට. හොම දැංවල්කිව විදර්ශනා ක්‍රමේටත් පුළුවන්. විදර්ශනා ක්‍රමේයට බැරිනාම්. එඇවිට ඥා දර්න පහල විදර්ශනා ඥන යුතුව සම පන් ෙක්‍රයාාවල කින්න්න බැරි නක් ඒන අපිට තවක්‍රමයක් තියෙනවා සමත ක්‍රමය. ඒනම් ඔබම කට කරන්න ඕන මේ මෛත්‍රී ආනි සංන් සහම තිසමහිතන්න්නටම මෙත්වට පුදගලයායට ැන කිසිවෙක්ට වයිර නකරන කිසෙක් සම නොකැන කිසිසෙක්ම දේ රග ැති පුද්ගලයාට ලැබෙන ආනිසංසටිකක් බදදුන් හස දශ කරනවා මෙත්තා නිසංස කියල ලැ කොහ ඒක තියෙනවා වනුසයන්ටත් පියවෙනවා දෙවන්ටත් තියවා බ්‍රක්්මයන්ටත් තියවෙනවා තියවෙන තිසන් සත්්‍යයන්වා පතියවෙනවාඒ පුද්ගලයාව. මෛත්‍ර වඩන පුද්ගලයාට තිවුණු ආදෝලින් අනතුරක් වෙන්න වස විසිෙන් ආ අනතුරක් වෙන්න ගින්දරෙන් අනතුරක් වෙන්න හ මොම තියෙනවා සැපසේ නින්ද යනවා සැපසේම අවති වෙනවා ඔහු ප්‍රිය වෙනවා සියලම දෙෙනට ඔහො ොමගේ අවසාන තියෙනවා යම් හේකින් මේ ජීවිතයදම රහත්ඵලයට පත් වූ නැත්තං ඒ මෙත්තා නිස වසයෙන් බඹලොත් උපදිනවා හෙල්ලා හ පදදින මේ විජ අනිසේ කො හ කිති ිවද දෙන්න ඉස්තහට ඔය තාම මේ ඇත්ම යවද දැන් සමති විදर्ශනා කියන මාතුක තාම් පටන්ගත්තිනෑ අපි සෝම් සාච්ාවේ ඒ සමත විදर्ශනා කියන මාතුක පටගතරට පස සමත විදर्ශාව පටංගතර පස්සේ එය අනුසාරෙන් සමත භාවනා විදर्ශනා භාව වැඩි උත්තේ කෙේද කියලබට දහම් පත්තක සමකම අවබෝධයක් ලබෙනවා. හොමද යම්කිසි විතාර්කයක් විදर्ශන ක්‍රමයට දුකරගන්නේ හොමද යම්කිසි විතාර්කයක් සමත ප්‍රමේයට දුर्කරගන්නේ දවස නොව දකි ඇත්තනම සමත ක්‍රමෙන් වෙන්නේ ඒ හොද සංසිිදිදයක විතරයි. මුලින් උදුරාදමන්් බැ සමතින් විදර්ශනාවෙන් ගොන මුලින් උදුරාතාමන් දැන් අපිම යංගිසි පටිකයක් පටික ගැන ගැටීමක් හිතේ ඇතිවෙලා හම ඒක මහ පීඩාවක් වෙනවා අර විද්‍යාව පෞතින නිසා සිත මම මගේ කියලා කොච්චර කරත් ඒ අ විද්‍යාවෙන් ගන්නවා. එතක කොම ග ප්‍රක්ඥාව හ කෙන ත්තන් සහ පිඳලගගේකගමන් අර දේ නිසාම දාහයක් ඇතිවෙන පටන් ගන්නවා. එතු කටමකද වෙන්නේ ඒ දාහේ දුරු කර ගන්ඩයා තාවකාලකයම්ගිසි ප්‍රමාලාරයක් දෙඩෝ නැහිනම් ඒ රෝගගේ සමලින් සංසිතෝ ගැීම තමයි විදර්ශනාවෙන් සිද්ධවේ නමුත් අපි දැ සාමාන ඉදින ජීවිතදත් මොවාහරි අනතුරක් වුණොත්හෙම රෝහල්ට රගෙනනක ප්‍රමාධාරයක් දෙනුවන් රෝහලති තයි ඒ රෝගේයට නිස ප්‍රකාර ලැබේන්නේ කියැන නිතාවට සුවෙන්ඩ අවසකන ප්‍රතිකාරය ලබ. නමුත් ීටස්ස ලබිදෙනවාත්භේත පොක්හරි සමනය කර ගන්න තාවකාලෙකො හරි. ඒවගේ දැන් සමතයන් මෙත්තා නිස වැඩීම පුළුව ත්තතා නිස දැකිීම වුවනින් දැකීම පුළුවන් මෙතා නිස සීපත්කිරීම මෙත්තානු පසන මෙතානු පස්සනාවෙන් පුළුවන්කම ලබෙනවා අන්නර යම්මාකාරකට මෙත්තා නිසංස ශයකිරීමෙන් පුළුවන්කම ලැබෙනවා තාවකාලිකව ඒ දේශී සංසිීතව ගන්න හැබේ දේසේ මුල නැසිුවෙන් ඇත්තම් ඒ දේ මුලතම ඇවිද්‍යාව. අයි්‍යාපච්චා සංකාර. එන මුලනසන්ඩෝන ඊට පසුව ැ ඒ මොහොතිරි ප්‍රමාධාරයක් දීලා පොටි අත්්‍යහෙතක් දීලා ඒ දේශී සංසිත වනවා අන්නක දැක් ඔගොට දෙනික් කරන වැරද්ද. ප්‍රථමාධරය අදීල අත්්‍යිහෙතත් දීලා ඒ වෙලාට ලෙටේ හොඳ වුණනහම අර නිට්තාවට ප්‍රතිකාරය ලබන නිත්තාවට ලෙටේ සූකරගණ්ඩවශස කන ප්‍රතිකාරය අමතක් කළලාර. ඔන්නො කන කර. දැන් මෛත්‍යයෙන් ඒ මොහදට හිත සසිතුනෝ දැන් වැඩේ හැකිලෙන නිකන්. ඊට වසමක දෙයෙන්නේ. ආයිටි කලා කැනීමට අයි ඇතිවනෝ දේශේ. ස ඔවිදියට දිකින්දිකට දිින්දිකට ඕක කරලා. අවදාද නැසින මකද අනුසේ ගෙනෙක නෙසින්නේ සමතින් අනුසේ නසන්දෝන විදර්ශනාවේ ඉතින් හනම් විදර්ශනනාට හිත නැවුන් නැත්ත අනුසේ නැසින්නේ අනුසේ නසන්ඩ බැහැ සමත ක්‍රමයට විදර්ශන ක්‍රමේටම අනුසේ නසන්ඩෝන සමත ක්‍රමයෙන් මුලන් උප නිසයක් හදාගන්න දැන් ආහාර නිරෝධයෙන් මේ විඥ්ඥා නිරෝධන ක්‍රමයක් තියෙනවා හැබැ ඒක හුදෙක්ව සමතිය කියල කවුර හහිතුවත් එක වැරදිී සමතියට අත් වෙලා විදර්ශනා ඥානින්ඕෝන එක කරන්න සමතිය පූරුවන්ගම ඉන්න පුළුවන් සම පූරුවන්ගම විදර්ශනය නද වසේ. දැන් අර අන්‍යතර සමාධ නිවිත්්‍යරීත් කරන්නේ ඒ එකමයි. අ්‍යතර සමා ඉස්සරහට පහැදිලි කරන්න. දැන්කේවූත් පැටලන්න පුළුවන්. ඒනම් අපි දැනගණ්ඩ න ප්‍රඥාාවෙන් තමයි එගැන අවි්‍යා සඳභෑවෙන ක්‍රමයකත. චේතයි මුක්තික ප්‍රඥාාවමක්තික කරමු කියලා ක්‍රම දෙකත් තියෙනවා. ප්‍රඥාව අග්‍රකරගෙන නිවන පූර්ණය කරන ආකාරයකුත්. සමතිය අග්‍රකරගෙන මුල් කරගන නිවනපූර්ණය කරන ආකාරයෙකුත්. මේ ක්‍රමේදී ඒ මාර්ගයට ප්‍රවිශ්ට වෙන්නේ ප්‍රඥාවෙන් සහ සමාධයෙන් කියන දෙක විතර එතැඳ සලකා බලන්න. නමුත් කාරය අවසන්කරන්න හැමති ස්සම ප්‍රඥාවෙන්මයි. එකඇන්නේ ප්‍රඥාවෙන් ආරම්භ වෙලා ප්‍රඥාවෙන්ම මඟවඩල පූර්ණය වුණ හම අන්න කියනවා ප්‍රඥාව මුක්තික. සමාධියෙන් ආරම් වෙලාල ප්‍රඥාවෙන් මගවල්ල පූර්ණයු හමන්න කිෙන චේතවයි බක්තිික. මොකද අවසාය වැඩි මොකද කියල බලන් ුවන යහහාභූතු ඥාන දර්සන. ඥානයක් වැඩින්නේ. එවන් තිපරිවටන් යතවත් තිපරිවටන් දවාද සාකාර යතහාභූ ඥාන දසන සුවිසුදන් හොසි. තිපරිවටට පූර්ණවෙනි ඥාන දසනයක් විසක් සමාධයක් නව සමාධයනන් අතුරුපලයක් සමාජයගල ගැනහි අතුරු පලය. ප්‍රඥාවයි පූර්ණයවෙන්. ්‍රඥා පූර්ණය වන හම රරිහත්පල යට පත්තින් එනම් ඒ ප්‍රඥාව පූර්ණය වන ගමනි සමාධීවිතරන්නේ වනි අංග අටත්වය නොනි බලාගැඩු සම්මාධීති සම්මා සංකාප සම්මාවාජා සම්මාකම්මන්ධ සම්මාජයව සමාාවයාම සම්මාසති සම්මා සමාධඉති කවුරහරරි නවන සසාධ විතර පූර්ණය වනි කියලා ඉතුරංගහත පූර්ණය වෙන්න නෙද එන ඔය අටමති කියලා කියන්නේ පලෝකෝතර ප්‍රඥාවට ඔය අට ඇවිල්ලා ඔය ආර්යස්ථාකික මාර්ගය කියලා කියන්නේ ලෝකෝත රංග අටින් දක්වන මාර්ගය කියලාගැෙනෙ ප්‍රඥා මාර්ගය අංගාට එම් ඔය අටේම පූර්ණි වෙෙන් අවසාන ප්‍රඥාවයි. අන්නෙ කොඳදර තේරුම් ගන්නු නෙහෙනම් අන්න අර විදියට අපට පුළුවන් සාමාන්‍යයෙන් දේශේ අතිික වශයෙන් ඇැගිලෙනවනන් ඒ ව්‍යාපාද විතරක අර විදියට විදර්ශනා ක්‍රමයෙන් මේ ව්‍යාපාදයේ ආදිනෝ නූඩින් දකිබින් එ ව්‍යාපාදය ආදින වශෙන් දකිින්ඩුවට පටිකම්පස්යෙන් ඊට පස ොකද වෙන්නේ පටික වේදනාව හටකන්නවා පටික වේදනාව අධිමොක්ක වෙනවා එතුු කර්මය සකස්සිනවා පටි ච්ච, අධමොක් අිමොක පච්චා බෝ හ පච්චා ති තිපච්චා චර මරනං සෝක පදදිය දුක්ක දමන සුපයාස සම්බහන් ම දස ෙවලස දුක් කන්ද සමුදය होති. එන දගින් ුන ව්‍යාපද විධර්කයක් ඇතින වාර්රයක් කාරයක් ගාන. ෙවර මෙමහි දුක්කස් කන්දේ පවතින්නේ කියලා හම විදර්සනාවං හි අදිනෝ දකිමින් එ්‍යපාද විතරක පහගරගන්න හළුවන් එක ක්‍රමයක් එහම බැරි නං විදර්සන වැඩ නැත්තන් ගේ පැත්තෙ. ඒන සමඳධ වසයෙන් තාව කාලිකු හරි අර විදියට හිතේ පවතින නිවර්ණ සභහය පහකරගඩ ව්‍යාපාතික නීවරණය ඉති නීවර්ණ පෞතිනකන් හිතේ ඥාන දාවන්න ඥාන පහල වෙන්න. එනම් ව්‍යාපාතිය කියන නීවරණය පහකර ගණ්ඩනම් ේත මෙත්තා චේතෝවිමුක් යනොහත් හැමතිස්සෙම මෛත්‍රී චේතනාවෙන් කටයුතු කරන්න්ඩෝ. තමගේ ගෙදරන්න පුදගලේ කරිේ අසල් ඇසය කරිවවා ලෝකවාශසය කකිරිවේ කවරුන් හොම්න්ධේ. ෛත්‍ර චේතාවෙන් කටයුතු කරන්නු මෛත්‍රී චේතාව කියලා කියන්නේ ඒ පුද්ගලයාත් දුකට විනාශසයට පත් නොවේවාඒ පුද්ගලයාත් කවදහරි දවසක අවබෝධයට පත්තේවා මේ භයානක සංසාර දුකෙන් අතමි දේවා අන ලෝකෝත්තර මෛත්‍රිය. අනේ නුඹලා මේ වගේ අඥාන විදිහයටට අසමත් ජාතිතිීට හැසිරන්නේ නුම්බලාගේ පවතින අනවබෝධය නිස්ථා නීද. ඉතින් වහවහා අවබෝධය ලැබේවා යනාජ වසින් ඒ මෙත්සිත පවත්තාගෙන එ සෙත පවත්වාගෙන යාම ආනි සංස දකින්නඩු නාරය කොළ සාකාරයකි. අන්න්න එතකොඩාත් එව්‍යාපාද විතර්ක දුරවෙලයනවා. එහම දුරුවෙල ගිහාම සමාධිය මත්තුවෙනවා. සමාධිය මතුූන් හාම ඒ සමාධිය මුල් කරගෙන අන්න ආශ්වාදය ආජිනව අනචවසය දුක්කව වසයෙන් අනත්වා වසියෙන් අසු පවාසින් දිගින් දිගින්දිකෙන දිගින්දිකට දකිින් ටුවන ඥානී ප්‍රඥාවෙන්. ඇතකටමකද වෙන්නේ අන්න සියල කාම විතර්ක ව්‍යා විතර්ක විහිසා විතර පුපද වන මුගල සිලයාන ඊ පස ප්‍රශ් ර ස හට.